අද මම ඔයාලට ගෙනාව කල් තියාගන්න පුළුවන් ක්‍රිස්පි අල බැදුමක්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම අල ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා පොතු ඉවත් කරගෙන. එතිත දැම්මන් ග්‍රේට් කරගන්නවා ග්‍රේටයකේ ලොකු සිදුරු පැත්තේ. මේ තියෙන ග්‍රේට් කරගත්තු අල. දැන් මේ අල ටික මම පිටිගතේ ඉවත් වෙන්න ඕන හින්දා ඇල් වතුරෙන් දෙපාරක් හෝදලා හොඳට වතුර ඉවත් වෙනකන් මෙරික ගන්නවා. මේ විදිහට වතුර ඉවත් කරගත්තු අල ටික බදිමු. මෙන්න මේ විදිහට අල ටික බැද ගන්න ඕනේ. ඊළඟට නූඩල්ස් මැගි නූඩල්ස් අරන් තියෙන මම මැගි නූඩල්ස් පැකට් එකකින් භාගයක් තෙලේ බැද ගන්න ඕනේ. මේ බැද ගන්න හැමදේම ටිෂු පේපර් එකකට තෙල් බහින්න දාන්න ඕනේ. ඊළඟට ලොකු ලුණු ගෙඩියක් හීනියට කපලා මේ විදිහට බැද ගන්න ඕනේ. අමු මිරිස් කරල් 3ක් ඒ වගේම කරපිංචායිති 3ක විතර කොළ බැද ගන්නවා. එහෙනම් අපි දැන් අල බැදුම හදමු. මුලින්ම රත් තුන පෑන් එකට තෙල් මේස හැඳ තුනක් දාලා ඊළඟට කෑලි මිරිස් කුඩු මේස හැඳක් එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේදී ලිපේ රසනේ ගොඩාක් අඩු කරන්න. දැන් මේකට ලුණු තේ හැඳි භාගයක්ත් එකතු කරලා අපි ලිප ඕෆ් කරගමු. ඊළඟට දෙහි යොෂ මේස හැඳකුයි සීනි මේස හැඳකුයි එකතු කරලා සීනි දිය වෙනකන් ටිකක් හැඳිගා ගන්න ඕනේ. දැන් අපි බැදගත්තු සියල්ලම මේකට දාලා මිශ්‍ර කරගමු. මේ අල බැදුම කල් තියාගන්න පුළුවන් හින්දා විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට හදලා යවන්නත් පුළුවන්. ඒ වගේම විශේෂ අවස්ථාවක උත්සව අවස්ථාවකදී වුණත් අමුත් එක්කෙනෙකුට ඔයාලට මේක හදලා තියාගන්න පුළුවන්. ක්‍රිස්පි ගැටියට කල් තියාගන්න පුළුවන් අල බැදුම හදලා ඉවරයි. මේක හොඳට නිවුනට පස්සේ උලම් වදින් නැති වෙන්න කන්ටේනර් එක දාලා තියන්න. මගේ රෙසිපි එකට ඔයාලා කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. එහෙනම් තවත් රසවත් කෑමකින් අපි හම්බ වෙමු. හැමෝටම නිරෝගිමත් දවසක්.